හේලෝ ගයිස් වලක තුල නැඳවගේ මේ කේෂරගේ අලුත් මලුත් වීඩියෝ එකක් එක්ක ඉතින් ඔන්න අද වීඩියෝ එකෙන් අරන් මගේ කලින් වීඩියෝස් වල ගොඩක් කට්ටිය කමෙන්ට් කරලා තිබ්බා අපේ ෆ්‍රී ෆයර් ගේම් එකේ වන් ටැප් හෙඩ් ෂොට් ගහන්න පුළුවන් සුපිරිම ට්‍රික් එකක් වීඩියෝ එකකින් අරන් එන්න කියලා. ඉතින් ඔන්න අද අරන් ආවේ ඔයාලා ඒ ඉල්ලපු වීඩියෝ එක. ඉතින් අද වීඩියෝ එක කතා කරනවා ගේම් එකේ සෙටින් ටික හරියටම හදාගෙන ලේසියෙන්ම වන් ටැප් හෙඩ් ෂොට් ගහන්නේ කොහොමද කියලා. ඉතින් මේ වගේ සුපිරිම වීඩියෝස් හැමදාමත් අරන් එන්නේ කේෂර YouTube channel එකේ විතරයි. ඒක නිසා ගෑම්මටම වීඩියෝ රන් කලින් වීඩියෝ ලයික් එකක් දාන්න කියලා මතක් කරනවා. ඒ වගේ වීඩියෝ වල සබ්ස්ක්‍රයිබ් කියන බටන් එක ටච් කරලා ඊට එහා පැත්තේ තියෙන නොටිෆිකේෂන් බෙල් අයිකන් එකත් ඕල් දාලා තියාගන්න. එහෙනම් අපි යමු වීඩියෝ එකට. ලංකාවේ අඩු මුදලට විශ්වාසයෙන් වගකීමක් සහිතව ඩයමන්ඩ් ටොප් අප් කරගන්න ඔයත් කැමති නම් දැම්ම කේෂර ඩයමන්ඩ් ඉන්ස්ටෝ එකට මැසේජ් එකක් දාන්න. ඉතින් ඔයාලට වීක්ලියක් රුපියල් 410කට වගේ පොඩි මුදලකට දාගන්න පුළුවන් වෙනවා. ඉතින් හැම ස්ටෝ එකකම මේ දවස්වල වරදානවා ප්‍රයිස් ගොඩක් අප් වෙලා තියෙන්නේ. ඉතින් ඔන්න අපේ ඩයමන්ඩ් ඉන්ස්ටෝ එකෙන් ඔයාලට ගොඩක් අඩුවට ටොප් අප් කරගන්න පුළුවන්. ඉතින් අවුරුදු 3ක විශ්වාසයෙන් තමයි ඔයාලට දෙන්නේ ඩයමන්ඩ්. ඉතින් ඒක නිසා ඔයාලට බය නැතුව ටොප් අප් කරගන්න පුළුවන්. ඉතින් වීඩියෝ එක ඩිස්ක්‍රිප්ෂන් එකේ සහ කමෙන්ට් සෙක්ෂන් එකෙත් මේ WhatsApp නම්බර එක දාලා තියෙනවා. ඒ වගේම අපේ මේ පෝස්ට් එකේ තුවාල බලා ගන්න පුළුවන් අපේ ස්ටෝගේ WhatsApp නම්බර එක. ඉතින් දැන් මේ WhatsApp නම්බර එකට මැසේජ් එකක් දාලා ටොප් අප් කරගන්න කියලා මතක් කරනවා. ඉතින් ඔය හෙඩ් ෂොට් වදින්නේ නැහැ කියන ගොඩක් කට්ටිය මිස් කරන දෙයක් තමයි මෙන්න මේ ෆයර් බටන් එක කියන්නේ. ඉතින් ඔයාලා දන්නවා ෆයර් බටන් එකෙන් තමයි අපි ගේම් එකේ ෆයර් කරන්නේ සහ හෙඩ් ෂොට් ගහන්නේ ඔක්කොම කරන්නේ මේ ෆයර් බටන් එකෙන්. ඉතින් මේ ෆයර් බටන් එකේ සයිස් එක ගැන අපි පොඩ්ඩක් හිතන්න ඕනේ. ඉතින් ඔයාගේ ෆෝන් එකෙන් ෆෝන් එකට ෆෝන් එකේ ඩිස්ප්ලේ එකේ සයිස් එකත් එක්ක මේ ෆයර් බටන් එකේ සයිස් එක වෙනස් වෙනවා. ඒ කියන්නේ වෙනස් කරගන්න ඕන. ඉතින් ඔයා හිතන්න සාමාන්‍යයෙන් ඔයාට තේරෙනවනේ ෆයර් බටන් එක එන හැටි, ඒ කියන්නේ ඩිෆෝල්ට් ආපු විදිහක් තියෙනවනේ. ඉතින් ඒ විදිහට නෙමෙයි මේ ෆයර් බටන් එක ඔයාට පුළුවන් තරම් ෆයර් බටන් එක පොඩි කරගන්න ඕනේ. ෆයර් බටන් එක පොඩි කරලා ඩිස්ප්ලේ එකේ පල්ලෙහැම මේ ෆයර් බටන් එක තියාගන්න. එතකොට ඔයාට ලේසියෙන්ම ෆයර් බටන් එක උඩට ඩ්‍රැග් කරන්න පුළුවන්. පොඩියට තියෙන හින්දා ෆයර් බටන් එක ඔයාට ලේසියෙන්ම ඩ්‍රැග් කරගැනීමේ හැකියාවක් තියෙනවා. ඉතින් ඒක තමයි ඉස්සල්ලාම ඔයාලා වෙනස් කරගන්න ඕන. හරි, අපි දැන් බලමු කොහොමද ගේම් එකේ සෙන්සිටිවිටි ටික හරියටම අඩු වැඩි කරලා මේ හෙඩ් ෂොට් ගහන ලේසියෙන් හදාගන්න කියලා. ඉතින් මම මේ විදිහට සෙන්සිටිවිටි වලට යනවා. ඉතින් ඉස්සල්ලාම ජෙනරල් එක දැන් ඔයාලා දන්නවා අලුත් අප්ඩේට් එකෙන් පස්සේ තමයි මම මේ වීඩියෝ දාන්නේ. ඉතින් අලුත් අප්ඩේට් එකෙන් පස්සේ අපිට මේ හැමදේම 200 වෙනකම් වැඩි කරන්න පුළුවන්. ඉතින් ඔයාලා කවුරු 200 වෙනකම් දාන්න බෑ, ඒක තේරුමක් නැහැ. ඉතින් මේ විදිහට ජෙනරල් එක සාමාන්‍යයෙන් 100ට 101ට වගේ දාගන්න. ඊට පස්සේ රෙඩ් ඩොට් එක ඕගොල්ලෝ මේ විදිහට අඩු කරගන්න සාමාන්‍යයෙන් 80ට වගේ දාගන්න. ඊට පස්සේ 2 ස්කෝප් එකත් සාමාන්‍යයෙන් 55ට වගේ දාගෙන 4 ස්කෝප් එකත් දාගන්න සාමාන්‍යයෙන් 50ත් 60ත් අතර වගේ මේ ටෝ ස්කෝප් එක පෝ ස්කෝප් එක තියාගන්න. ඊට පස්සේ ස්නයිපර් ස්කෝප් එක 82කට වගේ දාගෙන ෆ්‍රී ලුක් එක අනිවාර්යයෙන්ම ෆ්‍රී ලුක් එක ගොඩක් වැදගත් වෙනවා. ෆ්‍රී ලුක් එක 51කට දාලා තියාගන්න. හරි, දැන් අපි ඔක්කොම සෙටප් කරන් තියෙනවා. දැන් ඕගොල්ලන්ට තියෙන්නේ හෙඩ් ෂොට් ගහන්න තමයි. මම විතර ට්‍රේනින් ග්‍රවුන්ඩ් එකට යනවා. ඉතින් මේ විතර ඔය ට්‍රේනින් ග්‍රවුන්ඩ් එකට ගිහිල්ලා පොඩ්ඩක් ටෙස්ට් කරලා බලන්න මේක. ඉතින් ඔයාලා මේ විදියට හෙඩ් ෂොට් ගහද්දී අනිවාර්යයෙන්ම කරන්න ඕන ලොකම දේ තමයි මේ ෆයර් බටන් එක උඩට ඩ්‍රැග් කරන එක. ඉතින් මම මේ දේ ඊතලයක් දාලා ඔයගොල්ලන්ට පෙන්නනවා ෆයර් බටන් එක ඩ්‍රැග් කරන්න ඕන කොහොමද කියලා. ඉතින් ඔයාලට පුළුවන් තරම් උඩට ෆයර් බටන් එක ඩ්‍රැග් කරන්න. එතකොට අනිවාර්යයෙන්ම හෙඩ් ෂොට් එකක් වදිනවා. ඉතින් මම මේක ඩෙසර්ට් ඊගල් එක අරගත්තේ. මොකද ඔයාලා දන්නවා ඩෙසර්ට් ඊගල් එකෙන් අපිට දුර සහ ළඟ ඕනම තැනක ෆයර් කරද්දී අනිවාර්යයෙන්ම හෙඩ් ෂොට් එකක් ගහන්න මාරම ලේසි මේ ඩෙසර්ට් ඊගල් එක. ඉතින් මම මොකද ස්කින් එහෙම දාලා නැහැ. ඔයගොල්ලන්ට පේනවා ඇති එන විදිහටමයි තියෙන්නේ. ඉතින් ඒකෙන්ද ඕගොල්ලන්ට 100%ක්ම ෂුව කරන්න පුළුවන් අනිවාර්යයෙන්ම මේ ට්‍රික්ස් ටික හෙඩ් ෂොට් ගහන්න වැඩ කරනවා කියලා. ඉතින් කස්ටම් එකක් එහෙම ගහන්න යන කලින් ට්‍රේනින් ග්‍රවුන්ඩ් එකට පොඩ්ඩක් ගිහිල්ලා මේ විදිහට පුරුදු වෙන්න. එතකොට ඕගොල්ලන්ට අනිවාර්යයෙන්ම ලේසියෙන්ම හෙඩ් ෂොට් ගහන්න ඉගෙන ගන්න පුළුවන් මෙන්න මේ ක්‍රම ටිකෙන්. ඉතින් මේ ටික හරියටම කරන්න කියලා යාළුවන්ට මතක් කරනවා. ඉතින් එහෙනම් ගැම්මටම වීඩියෝ ලයික් එකක් දාන්න යාළුවෝ සෙට් එකම. ඉතින් ගොඩක් මහන්සි වුණා මේ වීඩියෝ එක හදන්න ඔයාලා වෙනුවෙන්. ඒක නිසා ලයික් දාන්න කට්ටියම ලයික් වැස්සක් ඕනේ. ඒ වගේම කමෙන්ට් එකක් දාන්න වීඩියෝ එක ගැන අදහස් කොහොමද කියලා. ඉතින් වීඩියෝ එකේ වන් කියලා දීපු ට්‍රික් ටික ඔයා පාවිච්චි කරලා ඔයාලට හෙඩ් ෂොට් ගහන්න පුළුවන් වුණාද කියලා අනිවාර්යයෙන් කමෙන්ට් සෙක්ෂන් එකේ කමෙන්ට් එකක් දාන්න. ඒ වගේම ඉස්සරහට තවත් මොනවා හරි වීඩියෝස් ඔයාලට ඕයි නම් ඒවත් පල්ලෙහාම කමෙන්ට් කරන්න. එතකොට මට ඒවත් ඔයාලට අරන් ඉන්න පුළුවන් වෙනවා. ඉතින් තවත් යාළුවන්ට බලන්න මෙඩික ෂෙයා කරන්න. ඒ වගේම තමයි ඔයා තාමත් අපිව සබ්ස්ක්‍රයිබ් කරලා නැත්නම් දැන්ම වීඩියෝ බලලා තියෙන සබ්ස්ක්‍රයිබ් කියන බටන් එක ටච් කරලා ඊට එහා පැත්තේ තියෙන නොටිෆිකේෂන් බෙල් අයිකන් එක තෝල් දාලා තියාගන්න. එතකොට මම මේ වගේ සුපිරි වීඩියෝ එකක් දාපුවොත් නොටිෆිකේෂන් එකක් ඔයා ගාවටම ගෙන්න ගන්න පුළුවන් වෙනවා. එහෙනම් අපි තවත් අලුත් වීඩියෝකින් සෙට් වෙමු. අදටකින් එන්න ඔයාලා හැමෝටම ජය වේවා.